දෙදහස් විස්ස වසරේදී දෙස් විදෙස් පරීක්ෂකින්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද පර්යේෂණයකින් නෙදර්ලන්තයේ රෙක්ස් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති කෞතුක භාණ්ඩ 6ක් ශ්‍රී ලංකාවට අයත් කෞතුක භාණ්ඩ ලෙස තහවුරු වුණා. ඒවා ගෙන ගොස් තිබුණේ මෙරට ලන්දේසි පාලනයේ පැවති අවධියේදී. රණින් නිම කරන ලද කොපුව සහිත කස්ථානයක්, රෙදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්ථානයක්, රණින් නිම කරන ලද පිහියක්, බහතුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවට අයත් යැයි සැලකෙන කාලතුවක්කුවක්ද ඒ අතර වනවා. මහනුවර රාජධානී සමයට අයත් මෙම කෞතුක භාණ්ඩ 1765දී ලන්දේසින් විසින් මහනුවර රජපාලිකාව වටලන අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දිය සමාගම් විසින් මෙවා රැගෙන ගොස් තිබුණා. පර්යේෂණවල සොයා ගැනීම වලට අනුව රන්හා රිදීන් කළ මෙම කස්ථාන රාජකීය වැඩපලේ නිර්මිත ඒවා වන අතර මනරම් ලෙස කැටයම් කළ පිහිය 18 වන සතවර්ෂයේ කඳුළු රට ශිල්පීන්ගේ දක්ෂතාවය මනාව පෙන්눔 කරන අතර එය උඩ රට රාජකීය ඇඳුම් පැළඳුම් වල අංගයක්ද වුණා. කිලෝ 28ක් බැගින් යුක්ත වූ මහතුවක්කු දෙක උඩ රට රජුගේ බලයනිය විසින් භාවිතා කළ ඒවා වන අතර ඒවායිද සියුම් කැටයම් රසක් දක්නට ලැබෙනවා. මෙරටට යලි ලැබෙන කෞතුක භාණ්ඩ අතර රෙදි රත්රන් සහ මැණික් වලින් අලංකාර කරන ලද ලෙව්කේ දිසාවගියයි සැලකෙන කාලතුවක් වදවනවා. මෙම කෞතුක භාණ්ඩ ශ්‍රී ලංකාවට යලි ලබා දීම වෙනුවෙන් අදාළ ගිවිසුම් වලට අත්සන් තැබුවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍ය විදුරු වික්‍රමනායක මහතා සහ කෞතුකාගාර අධ්‍යක්ෂ ජෙනරාල් තනුජා කස්තුරියාරච්චි මහත්මිය අදාළ ගිවිසුමට අත්සන් කළ අතර නෙදර්ලන්තයේ වෙනුවෙන් අත්සන් තැබුවේ නෙදර්ලන්තයේ සංස්කෘතික කටයුතු සහ රාජ්‍ය ලේකම් ගොනයි උසුළු මහත්මියයි. සමහරයිගෙ සැකයක් තියෙනවා මේ පුරාවස්තු හෝ මේ උරුමය අපේ රටට ආවට පස්සේ මේවා තැන්පත් කරන්නේ කෞතුකාගාරයේ එහෙ තියෙන එක හොඳ නැද්ද මෙහෙ ගෙනල්ලා මේවා නැති වුණොත් කියලා ඒක සාධාරණ සැකයක් එසේ සාධාරණ සැකයක් වීමට හේතුව තමයි මීට අවුරුදු කීපයකට පෙර ඔබත් අපත් හොඳින් දන්නා පරිදි එක පාටම කෞතුකාගාරයේ දිවිච්ච කඩුවගේ කතුරු දහන් වෙනවා මේ වගේ සිද්ධීන් සිද්ධ වෙලා තියෙනවා එහිඳා අපි විශේෂ වැඩපිළිවෙලක් යොදනවා මේ පුරාවස්තුන් ආරක්ෂා කිරීම සඳහා